අයිබෝවන් සුබෝ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු ඇමති ජනපති හමුවේ. රජය තුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු කර නැහැ. එජාප මහලේකම්ගෙන් චෝදනා. මුස්ලිම් විවාහ සහ නික්කසාද පනත ඉවත් කිරීමට රතන හිමිකෙන් කැටුම්පතක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා. මෙරට තෙදින නිල සංචාරයක නිරත සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අමාත්‍යවරයා අතර සාකච්ඡා වී තිබෙනවා. වෙළඳ සහ ආයෝජන ශේෂ්ත්‍රයන්හි ද්විපාර්ශ්වීය සම්බන්ධයේදී පුළුල් ලෙස අවධානයට ලක්ුණා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදයේ පිටුදැකීම, විදේශීය බලවේගයන්ගේ තර්ජන හා බලපෑම්, බුද්ධි අංශ වර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය අවධානය යොමුව තිබෙනවා. වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන සාවද්‍ය තොරතුරු, හුවමාරු වැළැක්වීම සහ ආගමික සංහිඳියා පවත්වා ගැනීම සඳහා සිංගප්පූරු හඳුනා දී ඇති නව නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා අතර සාකච්ඡා වී තිබෙනවා. ව්‍යාපාර සංවර්ධන ක්‍රියාකාරීත්වය හා ප්‍රවර්ධනය සඳහා අතිශය වැදගත් වන සහ ව්‍යාපාරික ආයතන වැඩි වශයෙන් විශ්වාසය තබා ඇති දත්ත කළමනාකරණය සඳහා උපකාරී වන සමාජ මාධ්‍ය ආකෘතිය පිළිබඳව දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගනු ලැබුවා. එකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවෙන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අපමත මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් අධිකරණය විසින් සැලකිල්ලට භාජනය නොකළ බවයි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ වරෙන්තුකරුවෙකු මේ ආකාරයෙන් ඇප මත මුදාහැරීම නීතියට පටහැනි බව පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩු ගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරිමින් ඉකුත් 30 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශිත ඇප නියෝගය බල රහිත කරන ලෙසද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කර තිබුණද හිටපු අමාත්‍යවරයා අසනීප තත්වයක් හේතුවෙන් බව පවසමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර පැවති අසනීප තත්වය මෙන්ම වෛද්‍යවරුන්ගේ නිගමනයට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අදාළ පෞද්ගලික රෝහල තුලම ප්‍රතිකාර ලබමින් සිටියා. ඉන් දින කිහිපයකට පසුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාට ඇප හිමි වුණා. කෙසේ වෙතත් රාජිත සේනරත්න මහතා තවමත් කොළඹ අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් බලපාලමින් නුගේගුඩ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ අතර නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයේ තිබූ හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් තමාට අගතියක් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා. වැඩ තහනමකට ලක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශය නුගේගුඩ අතිරේක මහේස්ත්‍රාත් යුකේ පැල්පොළ මහතාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. ජාතික පොලිස් කොමිසමේ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කරනු ලැබුවේ
ඊයේ පස්වරුවේදී ශානි අභිසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග පැවැත් වූ දුරකථන සංවාදයන් තුලින් පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක් කිරීම හේතු වෙනුයි මොහුගේ සේවය අත්හිටුවා තිබුණේ. පසුගිය රජයේ සමයේ සිදු කළ ඇතැම් පරීක්ෂණ පක්ෂග්‍රාහීව සිදු කර ඇති බවට එල්ල වූ චෝදනා මත ජාතික පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කර එම විමර්ශනයට අදාළව ශානි අබේසේකර මහතා මීට මසකට පමණ පෙර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් මාරු කර යවා තිබුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ජංගම දුරකථන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමග පැවැත් වූ දුරකථන සංවාද ඇතුළත් මත බෙදාත්මක හඬපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වූ අතර ඊට අදාළව පොලිසියට අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි ඉදිරිපත් වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාධ්‍යවල පිහිටි නිවසේ තිබී නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත් හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් තමා අගතියට පත් වූ බව පවසමින් තම පෞද්ගලික නීතිඥවරිය මාර්ගෙන් රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා. අපේ මගේ ගෙදර තිබුණු මගේ පෞද්ගලික මගේ දුරකථනය ඒ වගේම ගෙදර තිබුණු සීඩී පට ඇතුළු හාඩ් ඩිස්ක් අරන් ගියා. හතර වෙනිදා වැටලීම කරලා මේ මාව අරන් ගියේ එතනින් රෑ අගට එකට. පොලිසියට ගිහිල්ලා අපි මේවා සීල් කළේ එදා රෑ. බහුවදා ඒ කියන්නේ පස්වෙනිදා හඬපට සේරම රිලීස් කරන්න ගත්තා. ඒක නඩු භාණ්ඩ මම දන්න විදිහට ඒවා නඩු භාණ්ඩ. දැන් මේවා කොහොමද එළියට යන්නේ? මගේ සටන හොරුන් මිනිමරුවන් එතනෝල්කාරයන් කුඩුකාරයන් දීටි ඉදිරියට පැමිණිමේ. එතනදී මම ගන්න යම් යම් ක්‍රමවේද සදාචාරාත්මක නොවෙන්නට පුළුවන්. මම පහුගිය යුගයේම මම විවිධ පාර්ශ්වක සමග කටයුතු කළා. මොකද මම කෝප් කමිටුවේ සාමාජික දූෂණ විරෝධී ආංශික කාර්යක සභාවේ සාමාජික ඒ ඕසයිට් කමිටි වල ඉද්දී දූෂණ විරෝධී හුදකලා සටන්කරුවෙක් හැටියට මට විවිධ පාර්ශ්වයක කතා කරන්න වෙනවා. මට කතා කරන්න වෙනවා ගොරුන් එක්ක. එතකොට මට කතා කරන්න වෙනවා CID එක මහත්තුරුන් එක්ක, FCID එක, ප්‍රයිබරි කමිෂන් එකේ ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ, එතකොට හිඟන්නන් සමග, ගෑනු ළමයි සමග, විවිධ අය සමග, විනිසුරුවරුවන් සමග මට කතා කරන්න සිද්ධ වෙනවා. මම නෑ කියන්නේ නෑ. මම කියන්න ඕනේ ලංකාවේ ජනතාව කවද හරි මට කියයි. විකිලීක්ස් එකේ යුනියන් ඇසන්ජි කරපු හෙළිදරව් වගේ හොඳ හෙළිදරව්වක්. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අපි මතක් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු ජනාධිපතිතුමාටත් මේ නීතිය අද වල්වැදිලා තියෙනවා. මේකට විශේෂයෙන්ම වග කියන්න ඕන පොලිස්පතිතුමා සහ පොලිසියත් එවැගේම ඇතම් නීති පාර්ශ්වයේ නීති අංශයේ නියෝජනය කරන විනිසුරුවරියනොත් එවැගේම නීතිය ක්‍රියාත්මක කරන ඒ නීති පද්ධතියේ ඇතම් දෙනා මේ සම්බන්ධයෙන් වග කියන්න ඕන. එනිසා නීතිය ගරු අධිකරණය නොමග යවන තත්ත්වයට පත් කරන පහුගිය අවුරුදු 4 තිස්සේම තිබිලා තියෙනවායි කියන එක මේ හඬපට තුලින් අපිට පැහැදිලි. එනිසා නීතිය නොමග නොයවන ගරු අධිකරණය නොමග යවන්නේ නැති පාලන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි නව පාලන තන්ත්‍රය තුල. අපි කියනවා රජයට මේ හඬපට දවස ගාන එළියට දාලා ජනතාව මෝහණය කරන්න නම් හදන්න එපා. තව මාස ගාණක් යනකම් ඡන්දේ වෙනකම්ම මේක දම්මමින් වෙන වෙන දේවල් අමතක කරමින් වෙන තැනකට ගෙනියන්න එපා. නීතිය වල්වැදුනා කියන එක ඔප්පු කළා හමාරයි රංජන් රාමනායකගේ හඬපටි වලින්. අධිකරණයට බලපෑම් කළා මන්ත්‍රීවරයෙක් ඉස්සලා මෙහෙම බැගෑපත් වෙන අය අහපු නඩු තීන්දුව ගැන මේට වඩා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් හොයලා බැලුවොත් හොඳයි කියලා හිතන් අපි හිතනවා. මේ වෙනකොට රංජන් රාමනායක මැතිතුමාගේ CD පට කීපය එළියට අවිල්ල තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට මේක රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙච්චවරයක්. මේක රංජන්ට විතර දුස් කියලා වැඩක් නැහැ. මේක අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ගහුවලා සැලසුම් කරලාද කුමන්ත්‍රණයක් තමයි මේ එළි දැකලා. මම නම් හැබැයි කියන්නේ රංජනේ කරපු වැඩේ හරි කියලා. මොකද හැම කෙනාටම තිබිය යුතුයි පෞද්ගලිකත්වයක්. ඒකන කරපු දේ නම් වැරදි. මොකද ඒක එකක් කැබන්නේ ඒක ඒකම එතුමාට පාරාවලල්ලක් විදියට කැරකිලා. මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද සමාජ මාධ්‍ය හා මාධ්‍ය ජාල වෙත නිකුත් වූයේ කෙසේදැයි රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එක්කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
එවගේම අපි දැක්කා දිගින් දිගටම මේ විදේශ රටවල් NGO මේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව ස්වාධීන කොමිෂන් සභාපත් කිරීම පිළිබඳ දිගින් දිගටම කතා කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බොහොම ගැඹීරෙන් බොහොම ආඩම්බරෙන් කතා කරපු මාතෘකාවක් තමයි යහපාලන ආණ්ඩුව විසින් මේ පත් කරපු කොමිෂන් සභා පිළිබඳ. දැන් ඔබට දැනෙනවා මේ කොමිෂන් සභාවලින් සාධාරණයක් ඉෂ්ට වුණාද? මේ කොමිෂන් සභාවලින් වැඩක් වුණාද කියන එක තමුනාසෙලට දැන් මේ වෙනකොට තේරෙනවා. දැන් මේ වෙනකොට රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහු විසින් දුරකථනයෙන් කරන ලද සංවාද 121,000 මේ වෙනකොට පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේකේ බොහෝ අය ප්‍රශ්න කරනවා මේ CD තැටි දේශපාලච්ඡන්ද හම්බුනේ කොහොමද? මහින්දානන්ද අලුත්ගමගේ කොහොමද කතා කරන්නේ මේ CD තැටිය පිළිබඳ? අපි ඔබට කියන්න ඕනේ මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මේ CD පටිය ලැබිච්ච ආකාරය පිළිබඳ. මාදිවෙල නිවසේ ඉඳලා ගලේ කත දානවා ත්‍රිරෝද රථයකට. ත්‍රිරෝද රථයකට අත දාලා මොහු වාහනේ නැගලා යන ගමන් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඔහු කියනවා හැමදාම රංජන් රාමනායක මන්ත්‍රීතුමා එන්න කියනවා. ආවට වැඩක් නැහැ. අපිව රස්තිය අදු කරලා යවනවා කී කියා මෑ ත්‍රිවිල් එකේ යනවා සිරිකොත පැත්. යනකොට ආපහු කෝල් එකක් එනවා රංජන රාමනායක මන්ත්‍රීතුමා ඇවිල්ලා නෝ හා මං එන්නම් කියලා මිනිහ එතනින් ටක් ගාලා පාරෙන් බහිනවා. ත්‍රිවිල් එකෙන් බහලා සල්ලි ටික දීලා මෙයා යනවා. ත්‍රිවිල් රියදුරා බහලා තව හයරකට නගිනකොට ත්‍රිවිල් එකේ ඉන්න පුද්ගලෙක් කියනවා මේ බෑග් එකක් දාලා ගිහිල්ලා තියෙනවා කියලා කෙනෙක්. පස්සේ මේ ත්‍රිරෝද රියදුරා මේ බෑග් එක බලනකොට බෑග් එකේ ෆයිල් ගොඩක් තියෙනවා, තොරතුරු ගොඩක් තියෙනවා. ඒ නිසා එතුමා මේක ආපහු හරවගෙන එනවා මාදිවෙලට රංජන රාමනායක මන්ත්‍රීතුමාගේ නිවස ගාවට මේ පුද්ගලයා ඉන්නවද කියලා බලනවා. මේ බලනකොට මේ පටේම හොයලා බලනකොට මේ පුද්ගලයා මේ ස්ථානයේ නැහැ. ඊට පස්සේ මේ මේකේ තියෙන දේ බලපුවාම මේකේ තියෙනවා CD තැටි කීපයක්. ඒ වගේම මේකේ තියෙනවා අල්ලස් දූෂණක එක එක පොලිසිය වල නඩු වාර්තා B report වාගේ. ඉතින් මේ තියෙන නිසා මේ ත්‍රිරෝද රථ ඉස්සුවගල මිරිහාන පොලිසියේ IP ජයන්ත මහත්මයාට බාර දෙනවා. මෙහෙම පුද්ගලෙක් රංජන රාමනායක මන්ත්‍රීතුමා හම්බ වෙන දුරකථනයෙන් කතා කරා. ඔහු විසින් මේ CD තැටි කීපයක් සහ මේ තොරතුරු ටික පිළිබඳව ලබා දීලා තියෙනවායි කියලා මේක ගැන තොරතුරු හොයාගන්නේ කියලා දීලා තියෙනවා. හැබැයි මේ CD තැටි වලින් කීපයක් නොදනුවත්ම මේ රියදුරු මහත්තයත් අරගෙන තියෙනවා. කොහොමද දීලා නැහැ? ඔහුත් මේක රියදුරු කීපයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි මේ CD තැටි ටික පිළිබඳ පොලිසිය සොයා බැලීමේදී මේක ඇතුලේ දුරකථන සංවාද ඉතාම බරපතල දුරකථන සංවාද රසක් පොලිසිය හොයාගෙන තියෙනවා. වත්මන් රජය ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ වනතෙක් ඉටු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රජයේ බලයටපත් උනේ මේ වගේ දේවල් කර කර ජනතාවට විහිළු සපයන්න නෙමෙයි, ඊට වැඩිය වකිමින් යුතුව මේ ආණ්ඩුව දුන්න පොරොන්දු තියෙනවා. රජය පසුගිය කාලේ කිව්වා ලක්ෂයකට රැකියා දෙනවා කියලා. මම අභියෝග කරනවා පුළුවන් නම් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉස්සලා මේ රැස්සා ටික දෙන්න. මිනිසුන්ව බොරු කරන්න නැතුව, මිනිසුන්ව කඩේ යවන්න නැතුව. කෝ ජනතාවට දෙනවා කියපු බඩු මිල අඩු කරනවා කිව්වා, විදුලි බිල අඩු කරනවා කිව්වා, නැත්නම් ගුරු වැටුප විෂමතාවය නැති කරනවා කිව්වා, ඒ වැඩිවීම කරනවා කිව්වා. අපි කැබිනට් පත්‍රිකා දාලා ඔක්කොම සකස් කරලා තිබ්බේ. සමහර ලාවට ඒ නිසාම ගුරුවරු එහෙම වැඩිපුර ඡන්දෙ දුන්නා මේගොල්ලන්ට මේ ආණ්ඩුවට. ඉතින් අද එකක්වත් කරගන්න බැරුව ලත වෙනවා. මේ ජනතාවට දුන්න බලාපොරොත්තු අද තාම ඉෂ්ට වෙලා නැහැ. අද හැම තැනකින්ම අනාගතයට මුණ දෙන්න බැරි තැනකට මේ ආණ්ඩුව පියමන් කරමින් යනවා. ජාත්‍යන්තර වශයෙන් තියෙන අපේ කීර්තිරාමය නැති කරගෙන තියෙනවා. තානාපති කාර්යාලයේ ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මේ රජයට දුවන්න පුළුවන්කමක් නැහැ අපිට පේන්නේ. පෙන්නන එක නෙමෙයි තියෙන්නේ. වෙන අර්බුද නිර්මාණය කරලා මේ තියෙන අර්බුදය වහන්න හදනවා කියලා අපිට පේන්නේ. ඊයේ නේ ප්‍රශ්නයක් ඇති වුණා ඉරානයේ සහ ඇමරිකන් හමුදා කඳවුරු ඉරාකයේ පිහිටි. මේකත් එක්ක අපි බලමු කොච්චර මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු රජයට තියනවාද කියලා ඉන්දන ඉරයාම හෝ නෑමතු. එකින් බලා ගන්න පුළුවන් කොච්චර දුරට මිත්‍රශීලී ප්‍රතිපත්තියක් මේ උදවිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයට එරෙහිව සිදු කළ පැමිණිලි කිසිවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන සිදු කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. 2016 මේ අල්ලස් හා දූෂණ කොමිෂමට අපි බාර දුන්නු පැමිණිලි ගැන විමසන්න ආවේ. අවුරුදු දෙකක් ගියා නැවත සීකැඳවීමක් කළා. නමුත් අපිට නෙමේ පිළිතුරක් ලැබුණේ. මෙච්චර කාලයක් මේ කොමිෂන් සභාව මේ පැමිණිලි ඔක්කොම යටපත් කරලා තිබුණායි කියලා මිනිස්සු කියනවා. ඒ අපවාදයටත් මේ කොමිෂන් සභාව මුහුණ දෙන්න ඕනේ. මේ වගේ ක්‍රියාත්මක වීම ඉතාම මන්දගාමී ස්වරූපයක් තමයි දැක්කේ. ඉතින් අපි විශ්වාස කරනවා අල්ලස් හා දූෂණ කොමිෂම ඉතාම කඩිනමින් මේ විමර්ශන කටයුතු කරලා මේ මහජන මුදල් කාබාසිනිය කරපු මේ කණ්ඩායමට නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරයි. මේ රජයේට ජනතාව බලය දුන්නේ මේවා හොයයි කියන බලාපොරොත්තු ඇතුව. ජනතාව බලාපොරොත්තු වෙනවා එදා කරපු පැමිණිලි හරිද වැරදිද කියලා බලා ගන්න.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වූ කල්තබීමේ විවාදයේ දෙවන දිනේ වූ ඊයේ දිනේදී පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද සිදුවන. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරලිය රතන හිමියන් විසින් මුස්ලිම් විවාහ හා දික්කසද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉතාමත් අසාධාරණ අයුරින් දැනටමත් සේවය අත්හිටවූ සියලු දෙනාටම නැවත රැකියා ලබා දෙන්නේ ද යන්නත්, එසේම මේ සියලු දෙනා නැවත සේවයේ පිහිටවන්නේ කවදාද යන්නත් මේ රජයෙන් විමසා සිටිමි. ලක්ෂයකට රැකී රක්ෂා ලබා දීමේ වැඩසටහන මේ රජය ජනවාරි මාසයේ ආරම්භ කරනවායි කියලා මම පක්ෂනායකවරයාට තමන් ලියාගෙන ආපු ප්‍රකාශ කියවන්න මිසක් ඉන් පස්සේ කතා පවත්වන්න අවස්ථාවක් වරප්‍රසාදවල නෑ. ලක්ෂයක් රැකියා ලබා දෙනවා නම් ජනවාරි මාසේ ලක්ෂයක් දොට්ට දමලද මේ ලක්ෂය ලබා දෙන්න කියලා මම අහන්නට කැමති. කරුණාවෙන් ඉල්ලීමක් විවාදයට ගන්න බෑ. මේ කියවන්න විතරයි පුළුවන්. මයික්‍රෝෆෝනය පාලනය කිරීමත් අද මෙතන වෙලා තියෙනවා. සම්ප්‍රදායක් හැටියට විපක්ෂ නායකතුමාගේ මයික්‍රෝෆෝනයත් මං හිතන්නේ පක්ෂ බෙදෙන් තොරව ඒක ක්‍රියා විරහිත කරේ නැහැ. මං හිතන්නේ පොඩ්ඩක් දැනුම් දුන්නොත් හොඳයි මේ සම්ප්‍රදාය පොඩ්ඩක් අනුගමනය කරන්නයි කියලා. මුස්ලිම් විවාහ දික්කසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද දිනේදී මම ඉදිරිපත් කරමි. විවාහ සාමාන්‍ය සංශෝධන කෙටුම්පත මම ඉදිරිපත් කරමි. ඒ හා සමගම මෙම මුස්ලිම් නීතිය ගෙනීම සඳහා විවිධ කාන්තාවන් හා කාති උසාවි වල ඇති වූ අසාධාරණයන්ට ලක් වන සියලු තොරතුරු මා මේ අවස්ථාවේදී සභාගත කරමි. සාධාරණ අයිතිය මත ක්‍රියාත්මක කරන මේ අද අධිකරණයට අපහසුමුණු තත්ත්වය, අධිකරණයේ විශ්වාසය කැඩෙන තත්ත්වයට තමුන්නාංශයාගේ කඳවුරේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් පරිවර්තනය කරලා තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඇති වෙන්නේ නැහැ. අලුත් රැකී අවස්ථාවල් බලා සිටින ජනතාවට ඒ අලුත් රැකී අවස්ථාවල් ලබා දෙන්නට පියවර ඉන්තිමෙනකොට ජනාධිපතිතුමා එය හෙලා දකින්නට කටයුතු කිරීමෙන් තරුණ පරම්පරාව ලක්ෂ ගණන් අවමානයට පත් කරන්න එපයි කියලා අපි විරුද්ධ පක්ෂයට මතක් කරනවා. Every election held since 1988 that they will work for sharing the powers of government within the framework of a united, undivided, indivisible Sri Lanka. And Mr. Gotabaya Rajapaksa, as president, will work towards the achievement of the objective. He can rest assured that he'll have the absolute support of our party. You can't deny the fact that it is the TNA that today represents the Tamil people. Mr. Gotabaya polled 9 million votes in the country. Therefore, we are prepared to work with you. Let's join together and bring peace to this country. Pasugi Anduing, Dimala Janathawata Yamak Dinaganna Beriwunata, Etumata Jeevithanthaya Dakwa Inna Geyak රජෙන් දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඊගෙන සතුටු වෙනවා. කොටාබේ රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ බඩගෙන හිතලා නෙවෙයි රට ගැන හිතලා. මොනි මේ දවස්වල රඟ දැක්වෙන අලුත් චිත්‍රපටයක්. ඒ බයිස්කෝප් එකේ ප්‍රධාන නළුවා රංජන් රාමනායක. චිත්‍රපටියේ නම හඬපට එළියට. එනකොට සලුපට අහසට යන්න පටන් ගන්නවා. තමුන්නාංශලා යහපාලනය කියලා ඇවිල්ලා මේ රටේ නීතිය අවබෝධිතා කළේ කොහොමද කියලාද එකින් එක සාක්ෂි සහිතව එළිදරව් වෙනවා. ඒ අපි අහන්නේ මේ තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද කියලා. ඒ තුනෙන් දෙක අපේ රටේ අපි දන්න අවුරුදු 40-50 ඇතුළේ නම් රටත් රටේ දේශපාලනයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රට පිළිබඳව ජාත්‍යන්තරව තිබෙන පිළිගැනීමත් විනාශ කරලා තිබෙනවා. ඒකාධිපතිත්වය සම්බන්ධව දෘෂ්ටියක් තමයි මේක ඇතුලේ තිබෙන්නේ. මේකෙන් ස්ථාරභාවය හැදෙන්නේ. අපි වගකීම කියනවා ඔය හැදෙන ස්ථාරභාවය ඉස්සෙල්ලම ඔබතුමාලගේ පක්ෂම විනාශ කරගෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රටෙන් ඒවට උත්තර හම්බ. විශේෂයෙන්ම අපි ආණ්ඩුව ඉල්ලා සිටිනවා මේ මොහොතේදී අද ප්‍රතිදික කලාපේ යුද්ධය සූදානමක් ඇතිවීමින් තිබෙනවා. ඒති විශාල වශයෙන් ලාංකිකයන් ඒවයි සේවය කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ට වගකීමෙන් ඉල්ලා සිටිනවා ඒවට අදාළ කරන පියවර ගන්න කියලා. ඇමරිකානු ජනාධිපතිතුමා ඒ ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම් බාරගත්තා. මානව හිමිකම් ගැන කතා කරන ලෝක සංවිධාන රටවල් මේ පිළිබඳව කිසිදු සටහනක් මී කියන සද්දයක් නැහැ. අධිපති මතවාදයට එරෙහිව හඬනගෙන ලෝක හැම නායකයෙක්ගේම ජීවිතය අනතුරක් ඉස්සරහා දැන් තියෙන්නේ. අපි දැක්ක මැතිවරණ වේදිකාවේ බොහොම ආකර්ෂණීය පොරොන්දු දෙපාර්ශ්වයම ආයේ දුන්නා. නමුත් අද ඒවා උරේ තියන්න දීපු පොරොන්දු වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. තාම නිල ඇඳුම ලැබිලා නැහැ. සමහරලාට පෙළපොත ලැබිලා නැහැ. බඩු මිල ඉහළ නැගලා, හාල්වල මිල වැඩි වෙලා, එළවලු මිල වැඩි වෙලා මේ සියලු දේ අද දරා ගන්න වෙලා තියෙනවා ජනතාවට. අපිට කවන්නේ රංජන් රාමනායක මන්ත්‍රීගේ හඬපට අල්ලගත්තත් කමක් නැහැ. දෙයක් අල්ලගත්තර කමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ රංජන් රාමනායකගේ හඬපට අල්ලන්නද? මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරලිය රතන හිමියන් තමන් පුද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.
අද දිනේදී අපි පනත් කෙටුම්පත් දෙකක් පුජ්ජලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම යම් කිසි හින්දු කාන්තාවක් විවාහයට පත් වෙනකොට ඒ විවාහයේදී ඔවුන් නම වෙනස් කරනවා, ඔවුන් මුස්ලිම් සමාජයට ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ එම කාන්තාවට අසාධාරණයක් වූ විට සාමාන්‍ය අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්න විසඳගන්න බෑ. කාර්ති උසාවියේදී ඕන තීන්දුවකට යටත් වෙන සිද්ධ වෙනවා. ඊළඟට මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී තනිකර පිරිමි ආධිපත්‍යයක් තියෙන්නේ. කිසිම නඩු වහන ස්ථානයක කිසිම වගකීතු කාන්තාවක් මැදිහත් වෙන්න බෑ. පිරිමින්ට පමණයි නඩු වහන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ නිසා තමයි මේ කාති උසාවි සහ ඒ මුස්ලිම් නීතියට අදාළ පද්ධතිය සම්පූර්ණයෙන්ම අහුසි කළ යුත්තේ. ඉතින් ආණ්ඩුව කිව්වේ එක නීතියක් එක රටක් කියලා. විශේෂයෙන්ම සරල බහුතරයක ඡන්දයකින් මේක පාර්ලිමේන්තුව සම්මත කරගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් මේක සැලකිල්ලට අවධානයටගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඉතා ඉක්මනින් මේ පාර්ලිමේන්තුව ආරයේදීම මේක සම්මත කිරීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිඥාවක් එක රටක් එක නීතියක් අපි සෑම වේදිකාවම කියා හිටියා සීලු කතිකය ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා අන්තවාදී මූලධර්මවාදී ආගම් වලට අනුව ක්‍රියා කරනවාද රටේ පොදු නීතියට ජනතාව එකඟ වෙනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම මම හිතනවා මේ පනතෙන් මුස්ලිම් කාන්තාවන්ට විශාල සහනයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රතිවිකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.